මෙන්න මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ ඊ-කොමර්ස් වෙබ් ඇප්ලිකේෂන් එකක් ක්‍රියේට් කරන වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝ තමයි මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද මම මෙන්න මේ වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ ඉමේජ් ස්ලයිඩ් එකක් එහෙම නැත්නම් කැරසල් එකක් අපි දාගන්නේ අපේ මෙන්න මේ ඊ-කොමර්ස් වෙබ් ඇප්ලිකේෂන් එකට කියලා. අතරම් කිව්වොත් එහෙම අපේ හදන ඊ-කොමර්ස් ඇප්ලිකේෂන් එකේ ඇට්‍රැක්ටිව් ගතිය රඳා පවතින්නේ නැත්නම් අපේ ඉන්න කස්ටමර් අපිට මේකට ආකර්ෂණය කරගැනීමේ හැකියාව මෙන්න මේ ඉමේජ් ස්ලයිඩ් එකක් අපේ වෙබ් ඇප්ලිකේෂන් එකට ඇඩ් කිරීමෙන් අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේක වැඩ කරන හැටි සහ මම මේක හදාගත්ත හැටි දැන් මම ඔයාලට කියලා දෙන්නම්. අපි බලමු මේක මුලින්ම වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මම මේක නිකම්ම මේ ඇප්ලිකේෂන් එක ඔන් කරලා තියෙද්දි මේ විදිහට ඉමේජ් අපේ ස්ලයිඩ් එකේ මාරු වෙනවා ඔටෝම. මෙන්න මේ විදිහට මම මාරු වෙන හදාගෙන තිනවා. ඊට අමතරව මට පුළුවන් මේක මෙන්න මේ විදිහට බටන් එකකින් මෙතන මාරු කරන්න නැත්නම් චේන්ජ් කරන්න මට හැකියාවක් තියෙන විදිහට මම මේක ක්‍රියේට් කරගෙන තියෙන්නේ. මේ විදිහට මට ආපස්සට මේ ඉමේජස් මෙහෙම view කරගන්න පුළුවන් මේ ඉමේජ් ස්ලයිඩර් එකේ. Bootstrap framework එක use කරලා තමයි මම මෙන්න මේ ඉමේජ් ස්ලයිඩර් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ වගේ ඉමේජ් ස්ලයිඩර් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඔයාලට මතකයි මම මීට කලින් වීඩියෝ එකේ, ඒ කියන්නේ මම හදපු 6 වෙනි වීඩියෝ එකේ මෙන්න මේ විදිහට මම home PHP කියලා ෆයිල් එකක් ක්‍රියේට් කරගත්තා. අන්න ඒ වීඩියෝ එකේදී මම කිව්වා මෙන්න මේ ඉමේජ් ස්ලයිඩ් එකක් ඇඩ් කරගන්න හැටි දීර්ඝ වීඩියෝ එකක් මම 7 වෙනි වීඩියෝ එකේදී කරනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට මම div එකක් ඇතුලේ row එකක් මෙතන මුලින්ම div එකක් ඇතුලේ class එකක් දීලා මෙන්න මේ විදිහට d non d large ඒ කියන්නේ large screen එකේදී මේ විදිහට block එකක් දාගෙන ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ මේක මෙහෙම තිබ්බට දැන් හිතන්න මේක phone එක වගේ අපිට view කරගන්න අමාරුනේ. එහෙනම් මේක small screen එකක වගේ ගියාම ඔයාලට පේන්නේ නැහැ. මේක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ මේක large screen එකකට ආපුවාම විතරයි. ඒක මම ඔයාලට පෙන්නන්න මේ විදිහට මේ screen එක medium වුණත් තවම අපේ image slide එක add වෙන්නේ නැහැ. මේක මේ විදිහට ඇවිල්ලා large වුණාම තමයි මෙන්න මේ විදිහට අපේ image slide එක අපිට add වෙන්න පටන් ගන්නෙ. මෙන්න මේ ආකාරයට ඔයාලට මම නැවතත් පෙන්නන්නම්. මෙන්න මේ තියෙන image slider එක මම නැවත small screen එකකට ගන්නම් මේ විදිහට. මේ විදිහට දැක්කද? අන්න එහෙම අඩුවෙගෙන යද්දි ඔයාලා පේනවා අපේ image slider එක නැති වෙනවා. මොකද ඇත්තටම අපේ ගත්තොත් එහෙම අපේ phone එකක වගේ ගත්තාම ඇත්තටම මේ වගේ ලොකු image slider එකක් අපිට පින්න ගන්න අමාරුයි. අන්න ඒ හින්දා මම මේ image slider එක add කරලා තියෙන්නේ මෙන්න මේ වගේ large screen එකකට විතරයි. ඔයාලට පේනවා මේ screen එක ටිකක් ලොකු වෙද්දී, කියන්නේ large ගතියට එද්දී මෙන්න මේ විදිහට image slider එක ඔටෝම add වෙනවා. ඒකත් මම එතනදී කියන්න ඕනේ. අන්න ඒක මම create කරගෙන අන්න ඒක හදාගෙන තියෙනවා මම මෙන්න මෙතනි. ඊට පස්සේ ගත්තාම මම div එක මෙතන class එකක් දීලා මෙතන class එක row කියලා දීලා තිනවා. ඒකෙන් මට row එක හදා ගන්න ඕනේ හින්දා ඊට පස්සේ මම මෙන්න මෙතන මේගොල්ලන්ගේ carousel එක add කරගෙන තියෙනවා. මෙන්න මෙතන මම button තුනක් create කරගෙන තියෙනවා. ඊට අමතරව මම මෙන්න මෙතන වලට පේනවා image tag එකක් දාලා මෙතන images මම link කරගෙන තිනවා මගේ මෙන්න මේ image slider එකට. මේ විදිහට මම images තුනක් link කරලා තිනවා. ඒකවලට පේනවා ඇති මෙතන මම රොටේට් වෙන. ඒ කියන්නේ මාරු වෙන්න දාලා තියෙන ඉමේජ් තුනයි. මේ පළවෙනි ඉමේජ් එක, මේ දෙවෙනි එක සහ මේ තුන්වෙනි එක නැවතත් අපිට පළවෙනි එක තමයි view වෙන්නේ. අන්න ඒ ඉමේජ් ටික මගේ තියෙන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ රිසෝර්සස් කියලා මම ෆෝල්ඩර් එකක් හදාගෙන ඔයාලට පේනවා මෙන්න මෙතන ස්ලයිඩර් ඉමේජ් කියලා තියෙනවා. අන්න ඒක ඇතුලේ තමයි මම මෙන්න මේ තුන හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේක ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරගෙන තියෙන්නේ. ඒක මම මේ විදිහට තමයි දාගෙන තියෙන්නේ. එතකොට මම ඒ ටික මෙතන link කරගෙන තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා මගේ මෙන්න මේ images උඩින් text එකක් ඔයාලට view වෙනවා. දැන් මෙන්න මේක ගත්තාම ඔයාලට පේනවා මෙන්න මෙතන මෙතන මේ welcome to eShop the world best online store by online click. මෙන්න මේ විදිහට මගේ මම text එකක් දාගෙන තියෙනවා මෙන්න මේ image එක උඩින්. ඒක මම හදාගෙන තියෙන මෙන්න මෙතන ඔයාලට පේනවා. මෙන්න මෙතන මම h5 සහ paragraph කියන tag දෙක use කරලා මෙන්න මේ විදිහට මම text එකක් මෙන්න මේ image එකට උඩින් මම දාගෙන තියෙනවා. ඒ වගේ මම image තුනටම මේ වගේ text එකක් දාගෙන තියෙනවා. ඔයාලට පේනවා. මෙන්න මේ විදිහට මම මේක create කරගෙන තියෙන්නේ. ඊට අමතරව මේකට අපි මෙන්න මේ විදිහට මම මේ file එකේ ඔයාලට පේනවා. මම bootstrap js file එක link කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට ඔන්න ඔය විදිහට මම මෙන්න මේ image slider එක
මෙන්න මේ ඉමේජ් ස්ලයිඩ් එක අපේ e-commerce web application එකට ඇඩ් කරගත්තේ මම හිතනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලවන දැන් ඔයාටත් මෙන්න මේ bootstrap ලගේ තියෙන මෙන්න මේ ඉමේජ් ස්ලයිඩ් එක ඇඩ් කරගැනීමේ හැකියාවක් දැන් ඔයාලට තියෙනවා කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු මං ගිහලා යනවා සිල් දිනාට සුබ දවසක්